නමෝ බුද්ධාය අපි දැන් මේ වාඩුවිලයින්න කොහෙද වජරාසනය ළඟ මෙතන තමයි මිලෝක ලස්සනම ලස්සන තැන පල දන්වාද මෙතන ලස්සනව තැනවෙන් හේතුව මොකක්ද කියලා දුලදන්නවද මෙතන ල ලස්සනම ලස්සනෙන් හේතුව තමයි අපේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වැඩලා සම්බුද්ධතවය සාක්ෂත් කළා උන්වහන්සේ බුද්ධාතයට පත් වුණේ මේ වච්්‍යරාසන භූමේ. එනිසා තමයි මෙතන ලස්සනව ලස්සන තැන වෙන්නේ. හරිවල් මට කියන්න තැන් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධාතර පත් නොව නනං පිින් පවු් ගැන ගන්න ධර්ම ගැන හොඳ නරක ගැන කවුරුවත් අපට කියලා දේවිද නෑ කවුරුත් අපට කියලා දෙන්නේ නෑ? මොකද හේතුව කවුරුත්තය කළ දන්නේ නෑ. ඔක්කොම දැනගත්ත කවුද. බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තමයි පුංචි දරුවනි අපට සිින්රකින හෙට කියලා දුන්නේ. සත්තු මරන්න එපා හොරකංකරන්න එපා බොරු කියන්න එපා වැරදි වැඩ කරන්න එපා ඊළඟට. මද්‍රාව මත් පැන් මත්වන දේවල් ගන්න එපා කියලා කවුද අපට කිව්වේ ඒ බුදුරජාණන් වහන්සේ ඊළඟට අපට කෞුද කිව්වේ කේලාං කියන්න එපා ඊළඟට නරක වචන කියන්න එපා අනුන්ගේ හිතරිදන වචන කියන්න එපා ඊළඟට කිසි වැඩකට නැති හිස් කතාවල්ලොලින් ඉන්න එපා කියලා කවද අපට කිවේ බුදුරජාණන් වහන්සේ ඒනිසානේ අපි සත්තුවන්ට ආදරය කරන්නේ ඒනිසන්නේ ද අපි ොරකං කරන්නේ නැතුව අනි තැටදන් දෙන්නේ. ඒනිසන්නේද අපි වැරදි වැඩ කරන්න ඇතුව හරිවැඩම කරන්නේ. ඒ නිසන්නේේ ද ඕගොල්ලෝ බොරු කියන්නේ නඇත්ති ඔගල බොරු කියන්න නේද බොර කියනවා? නෑ බොරු කියන්නේ හොඳයි නෙවෙයි කියලා බුදුරජාණන් වහසේ තමයි අපට කියල දුන්නේ. ඊළඟට මේ හිත මත්වෙන ඇඟ මත්වෙන මදද්‍රව්‍ය මත් වතුරවාගේ දේවල් පාවිච්චි කරන්න එපා කියලා අපිට අනුකම් පාවෙන් කෞදික් පදාළි බුදුරජාණන් වහන්සේ. ඊළඟට කේන්තිගන්න හොඳ නෑ තරාගන්න හොඳ නෑ ඊලාට ලෝභ කරන්න හොඳ නෑ ඊළඟට එකේක දේවල්වට ආසාකරන්න හොඳ නෑ ඊළඟට බයිවෙන්න හොඳ නෑ කියලා අපට මේ හිත පිරිසුතු කරගන්න හැටිය කවුද කියලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි අපට අපේ හිත පිරිසුද කරගන්න හැට කියල දුන්නේ එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේ පුංචි දරුවනි සම්බුද්ධාතයට පත් නොවනානං අපට මේ දේවත් අහන ලැබේද කවදහරි කවදාවත් අහන්න ලැබෙන්නෑ න එහෙනම් අපේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය අස්රි මධ්‍යයක් ද නැත්තං ඕ නැති දෙයක්ද අසිරිමත් අසිරිමත් වූ දෙයක් තමයි සම්බුද්ධත්වය කියලා කියන්නේ දැන්වාට තේරනාාද එහෙනම් ඔයාල කියන්න මේ ලෝකෙ වටිනාම තැන කොතනද වජිරාසනය තමයි වටිනාම තැන ඇයි දැ වටිනා තැන් ගොඩාක් තියෙනවා දැන් මේ දඹදී තලේගත්තොත් බරණෑ සි පතන මේගදාය හරි වටිනවා. ලුම්බිණ සල්ලුවන හරරි වටිනවා. පිරුණුවන් පා වදාල කුසිනාරාවේ උපවර්තන සල්ලූ යනත් වටිනවා. ඊළඟට තව කොහෙද තතාගතයන් වහන්සේ වැඩිම කාලයක් වැඩ සිටි ජේතව වනාරාමය ඊළඟට පූර්රාමය ඊළඟට වේලු වනාරාමය වගේ තැන්ගොඩාක් වටින්වන නමුත් ඒ සියල්ලගෙන්ම ඒ සියලු තැනින්ම වැඩියෙන්ම හොඳ තැන කොතනද. බුද්ධගයාවේ වජරාසනය භූමියයි. බුද්ධගයාවේ අපි බුදුරජාණන් වහස සම්බුද්ධාතයට පත්වෙච්චි නිසා නේද බරණසිට වැඩී. ඒනිසා නේද ධර්මි දේශනා කළේ ඉතින් ඒ නිසා පුංචි දරුවනි බුද්ධගයාව අපට හරීම වැදගත් තැනක්. ඒ නිසා තමයි බෞද්ධයගේ මුදුම් මල්කට කියලා කියන්නේෙ කොතෙන්ටද. බදධ ගයාාවටයි කොතෙන්ටද බුද්ධ ගයාවට ඉතින් ඒ වටිනා කියල බුදුරජාණන් වහන්ේ ගැන ම ලස්සන කරුණු ටිකක්වොයාට කියලා දෙන්න කවුරුදු බුදුරජාණන් වහන්ේ ගෙන අහන්න කැමති පලහන්න කැමති ද පල දූලහන්න ආස නෙද්ද ආසයින පල පුතා ලහන්න ආසද ගොඩාක්කාසයි හරිම හොඳලම්මයි බුදුරජාණන් වහන්ස ගැන ඇයි අප අහන්න ඕන බුදුරජාණන් වහන්සේ අපට වදාලා කාගහරි කෙනෙකුගේ හිතේ ශ්‍රද්ධාව වැඩුණුත් ඒ ශ්‍රද්ධාව නිසා එයාට පුළුවනි සද්ධානුසාරිකනෙක් වෙන්න දැන් ඔයාල කැමිද සද්ධාන සාරිකෙනෙක් වෙන්න මේ සද්ධානුසාරිකිනා කියල කියන කවද කවුද මේ සද්ධානුසාරිකෙන කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරහි හෙල්ලෙන් ඇැති පැහැදිමිකින් යුතු කෙන දැ මම ඉන්නේ එක අසිරිමත් බෝධීින් වහන්සෙනමක් යට මේ බෝධින් වහන්සේ ගැන කිවොත් දැන් අප යක්කුවාල්ල ඒ බෝධීන් වහන්ස යට කනිින් හෑම් දන්නව නේද ඉංග්‍රීසි රජ්‍ය තිබිච කාලේ කනිින් හෑම් කියලා අංකල් කෙනෙක් මේ බුද්ධගෑයට ඇවිල්ලා මේ බුද්ධ ගයාාව හොඳට පරීක්‍ෂා කරන්න පටන් ගත්තා ඒ කනිින්හෑම් අංකල් එනකොට මේ බුද්ධගයාව ගොඩක් උඩින් තිබ්බේ ඔක්කොම් පස්සල්ට වැහිලා ඇයි ඒ මේ බුද්ධගයාව විනාස කරන්න ගුඩහක් නරක නරක මාමලා ගොඩහක් නරක නරක අංකල්ලා ගුඩහොක් නරක මිනිස්සු නර්ක කියල කිවේ තරහයෙන් ඉන්න පලිගණ්ඩ ඉන්න ගොහොන්ඩ මරන්ඩ කොටන්ඩ බලාගෙන ඉන්න ඉරුසියාවෙන් ඉන්න බුඩෝ මාමලා අංකල්ලා මේ බුද්ධ ගයා විනාස කරන්න ඕන කියලා සේනාවත් තරගට පටන් ගත්තා. එතකොට මෙහෙ හිටිය අපේ බෞද්ධ රජවරු ඊලාන්ට අපේ බෞද්ධ අම්මල තාත්තල මොකද කෙලේ කට්ටයුක්කූ මකතු වෙලා පස් ගෙනල්ල ගෙනල් ගෙනල්ල ගෙනල්ලා මුළු බුද්ධ ගයාව වහල දැම්ම. එතකොට හිතන්න ල බද්ගයාම පස්සුවලින් වැහෙන්ඩ කොච්චර වීරිය ගන්න ඇදද එයාලොලඟ කොච්චර ශ්‍රදධාව තියෙන් ඇදන. ඉතින් ඒ වැැහුවට පස්සේ මුස්ලිම් ආක්‍රමණ නැතිවනාට පස්සේ හින්දු ආක්‍රමණත් නැතිවුනාට පස්සේ ඔන්න ඉංග්‍රීසි ආක්‍රමණයක් කාවා ලංකාවත් ඒකට අහුනා නේද හැම රටක්ම වගේ ඇහුනා ඉතින් ඉංග්‍රීසි කාරය මෙහි ඇවිල්ලා එයාලවා නැතිකලෙනෑ ඔක්කම මතු කලා අරගන ලෝකට පෙන්නවා. ඉතින් ඒ ඉංගිරිසි අංකල් අත් එක්ක හොඳ අංකල් කෙනෙ හිටියා. එයාගේ නම තමයි කනිංහැම් මකක්දෑග නමනිහැම් ඉතින් කනිින්හැම් අංකල් මෙතින්ට ඇවිල්ලා බලපුහම දැක්කා බෝධීන් වහන්සේ මේ මන්දිරයේ හඩ තියෙන්නේ. ඇයි මන්දිරමන්දිරය බාගයක් වැටි ලබිම. ඉතින් බෝධීන් වහන්සේ උඩු තියෙන නිසා මේ අංකල් මොකද කරේ අංකල්ට ඕනු වන ඕන වුණ මොනංකල්ටද. කණින් හැම් අංකල්ට ඕන වුනා මේ මන්දිරය මේ වජරාසන විහාරය පිළිසතරකළොත් හොඳයි කියලලා ඒ යන්නන්නේ මේ කළුත් වැඩිය කළොත් හොඳයි කියලා. ඉති අංකල් මොකද කළේ ඒද තිබිචි බෝධීන් වහන්සේගේ එක අත්තක් එතන හිටවලා බෝධීන් වහන්සේ මරගන මේ අපි ඉන්නතැනින් දෙෙව්වා. කට අපේ බෝධීන් වහන්සේගේ අයට තමයි දැන් වාඩිලඉන්න ඒ නම් අපි වාඩේලන බෝධීන් වහන්සේ ශ්‍රේෂ්ට බෝධීන් වහස නමක් නේද. නල්ලතියල වන්දනා කරලා ආශිර්වාද ලබාගන්න හොඳ තෙනනක්. ඉතින් පුංචි දරුවනි මේ ලස්සන ලස්සන බෝධීන් වහන්සේ යට ඉඳලා මං ඔයාලාට අපි ලස්සන මලස්සන කනෙක් ගැන කරනට එක කියල දෙන්න. කෞද මෙතනි ලස්සන එන්න කැමැති. කැමිද ලස්සන එන්න දලා කැමිතිද ලස්සන වෙන්න කැමතිනේ ඕල කැමතිද ලස්සන වෙන්න ගොඩා කැමති කවුද මෙතිනින් ගොඩාත්ම කැමිති ලස්සන වෙන්න කවුරු කවුරුද ඔයා කැමිති ඔයා කැමිතුව කැමිතිව වා කැමති ද්ද ඔයාලා කැමති නැද්ද කැමතිනේ එහම් ඔක්කු මාසය ලස්සන එන්න ඔයල මගෙන් අහන්න ලස්සනන්න කැමතිද නැද්ද කියලා මමත් ආසයි ලස්සන වෙන්න හැබැයි මේ හම ලස්සන කරන්න නෙමේ මේ තොල්පති ලසන කරන්න නෙමේ ඇස් ලස්සන කරන්න නෙවෙේ කොන්්ඩ ලස්සන කරන්න නෙමේ අපි ආස අපේ ජීවිතය ලස්සන කරන්නයි ඉතින් අපි බුදුරජාණන් වහන්සේ වදාලා කාගෙ හරි හිතේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම තිබ්බොත් ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාවතිබ්බෝ එත ගොට මොකද වෙන්නේ එයා ලස්සන කෙනෙක් වෙනවා. දැම් බලන මේ බුද්ධ ගැවට කුරල්ලොත් ඇැයිල කෑය ගනවානේ ඒ ඇයි කුරුල්ලො පවා ආදරෙ අපේ බුදුරජාණන් වහන්සේට සත්තු පවාදර අප බුදුරජාණන් වහන්සේට. ඒ නිස්සාමයේ බුද්ධ ගයාවට ඔබුල කවදා ආවත් හොඳයට බලන්න පුළුවන් කුරුල්ලො පිරිලා ඒළඟට සත්තු පිරිලා හරීම ලස්සනයිනේ? දැක්කා මාසහිත නෝ හැම්විලේම් කුරල්ල කෑගහනවා දැනුත් කැ ගණොන් ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ අපට වදාලා කාගහරි හිතේ බුදුරජාණන් වහන්සිකිරි පැහැදීමක් ඇතිවුණුත් යා ලස්සනම ලස්සන කෙනෙක් වෙනවා කියලා. හේතු ඇයි කාගහැරි හිතේ බුදුරජාණන් වහන්සේ රේ පැහැදිම ඇතිවුණුත් එයා පව්කරන්න බයයි. කාගහැරි හිතේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධ ඇතිවුණුත් එයා පවු්කරන්න ලැජ්ජයි. කාග හැරිති බුදුරජාණන් වහන්ේකිරරි පැහැදිම ඇතිවුනොත් එයා අනිවාරයම ගොඩාක් වීරිය කරන කෙනෙක් දැ මේ ලෝක මිනිස්සු පව්කරන්න බය නෑනෙ බයිනෑ ගොඩාක් අය බයිනෑ පති ගොඩාක් අය බයනෑ. යාල ගැම්ම ලතාත්තල සමහට පව්කරන්න බයනෑ එනි බොරු කියනවා න්න කුුල්ලො මරනවා ඊළඟට මදුරුවෝ මරනවා කැරපොත්තු මරණවා මීයො මරනවා ඊළඟට කුරුල්ලො මරනවා ඊළඟට එලුව කපනවා එහෙමන ගොඩක් අය ඔල ගම්මතාත්තා එෙමන ඇනෙ එහෙම දෙහෙන අම්මතාතර ගීල කියන්න එහෙම එපා කියලා එන අම්මතාතරතු වැලද දෙන්න ඕන ශ්‍රද්ධාව අම්මතාතරයාල ශ්‍රද්ධ හ දුන්නොත් එනම් එයාත් පවකරන්න භයෙනවාේ ඟට පව්රට ලැද්ජ වෙන්නත් ඕනනි ගොඩායි ලැජ් යමනවා අටද ඔන්න ගොඩාක් අංකල්ලා ගොඩා කියී න්නන ගෙතෙන්ට ැදට යන්න බයයි ලැ්ජයි සින්දුවක් කියන්න කියලා ටීචර් කිව්වොත් සින්දුව කියන්නන්න මට බෑ කියන්නේ ටීචර් එහෙම කියන ලැජ්ජයනවානි ඊනට කාටර කෙනෙකුට කිව්වොත් ඔයා ගිහිලා කතාවක් කරන්න සබහාව මැද ඉස්කෝලේ අන්න ජනාධිපතිතුමානවා ගිල කතාවක් කරන්න අ මට බෑමට ලැජ්ජයි එහම කියවන්නේ ද ඒ ලැජ්ජ අපි තියගන්න හොඳ නෑ අපි ලැජ්ජ වෙන්න ඕන පුතේ මොකටද පව් කරන්නයි සත්තු මරන්න ලැජ්ජ වෙන්න ඕන. ඊලන්ට හොරටකං කරන්න ලැජ්ජ වෙන්න ඕන ඊළගට වැදදිවැඩ කරන්න ලැජ වෙන්න ඕන බොරු කියන්න ලැජ්ජ වෙන්න ඕන. පිළඟට මත්වෙන දෙවල් ගණ්ඩ ලැජ්ජ වෙන්න ඕන නරක වච්චන කියන්න ලැජ්ජ වෙන්න ඕන ඒ ? එන්නේ කාලඟටද කාගෙ හාරීළඟ බැරිවෙලාවත් පැහැදීමි තිබ්බොත් ශ්‍රද්ධාව තිබ්බොත් ආන්‍යයාළඟ තමයි පවු කරන්න ලැජ්ජාව තියෙන්නේෙත් දැන්වාට තේරනාද එදවට මේ අපේ බුදුරජාණන් වහස අපට කියල දීලා තියෙනවා මේ ස්‍රද්ධාව තියෙනෙක් කියෙනා හොරි වීරියවන්තයි කුඹරු කොටන්න මොකොටද දධාන්තකෙන රිම වීරියවන්තයි දුවන්ඩ නෑනේ ස්‍රද්ධවන්තකෙන හරම වීරියවන්තයි කෑමූ යන්න නෑ ශ්‍රද්ධාවන්තකෙන හරම වීරියවන්තයි ගහල ගහ ලගහල අනින් අනි අයි ගේමුණ පොඩි කරන්න නෑ ශ්‍රද්ධවන්තය හරීම වීරියවන්තයි පවු් නැති කරන්න දැන්ඔලට තරහයනවා නේද දැන් එන්නේ එනට වෙන වෙලාවට එනවන්නේ ඒත් එනකොට යාලගේ හිතටේන තරහව නැ කරන්නවාට මොකක් දෝන වීරෝන ශ්‍රද්ධ ඔයාලළඟ තියෙනවානන් අනිවාරෙන්වාල්ලඟ වීරය තියෙනවා එහම් ශ්‍රද්ධාව තියෙනකොට බුදුරජාණන් වහන්සේ කරේ පැහැදිීම තියෙනවනම් එහනම් ඔයාලට කවදාවත් අනතුරක් වෙයිද නෑ ඔයාලට කේන් තියන්නේ ඔයාට කයින් තියෙනවනම් අනුන් එක දහ බැන ගන්නවනම් බයිනවානං අනි තර දුක්දෙනවනන් එහ වාලක ්‍රද්ධාව තියෙනවාද තියෙනවා ඇනොට චුට්ටම චුට්ටයි ඒ චුට්ටේ මුකුත් කරන්න බෑ. ඊළඟට ඔයා ඔයාලට භාවනා කරන්න හිතෙන් ඇත්තං ශ්‍රද්ධාව තියෙනවාවද තිබ්බත් චුට්ටයිනේ ගොඩා ්‍ර්ධාව තියන කට්ටි ගොඩා භාවනා කරන්න කැමති. ශ්‍රද්ධාව අඩු කට්ටිය භාවකරන්න චුට්ට කැමති ස්‍රදාව නැති කට්ටිය භාවනා කරන්න කැමති නෑ. එහ නං මේ හිත පිරිසුදු කරගන්න වීරය තියන කාතුලද සද්ධාවන්තා ඇතුළයි. ඊළඟට වාල කැමිතිනේද ලෝකී ගොඩා නුවන බුද්ධිය තියන මොලේ තියන කෙනෙක් වෙන්ඩ. විද්‍යාඥයෙන්ටත් වඩ ආනෙ වගේ ප්‍රඥාව තියන කෙනෙක්වෙඩ පුලුවනි ශ්‍රද්ධාව තියෙනවනන්. කා කෙරෙහි ද. කවුරු කෙරහි ශ්‍රදධාව තියෙනවනන්ද දරුවනී? බුදුරජාණන් වහන්සේ කිරේ ශද්ධාව තියවන තමයි අපි තුළ මේ ලැජ්ජාව බය වීරිය ප්‍රඥාවකි නොක්කොම අපි ඟට එන්නේ බුදුරජාණන් වහන්සේ කිරේ පැහැදිම තිබොත් ඒනි ස අපි උදේ දවල් රෑ හැමවෙලායම් එකෙනෙකට අදර කරණ්ඩෝන කවුද ඒ එකමෙක්කෙනා අපේ බුදුරජාණන් වහන්සේ කවුද ඒ එක මෙෙක්කෙන බුදුරජාණන් වහන්සේ. ඒ එක්ක මේක උත්තම බුදුරජාණන් වහන්සේ අපි ගොඩා ආදරය කර්ඩ ඕන උදේට ආදරය කර් ඕන දවල්ට අආදරය කර්ඩ ඕන රෑටත් ආදරය කර්ඩ ඕනෙනෙ. රෑ නිදන්න ඉස්සල්ලා අපි අපේ බුදුරජාණන් වහන්සට වන්දනා කරලා ජීවිතයේ පූජා කරලා තමයි නිදන්න ටඕන. උදේ නැගි්ට ගමම් බදුරජාණන් වහන්සේ මතක් කරලා නමෝ බුද්ධාය කියලා තමයි අපි වැඩ පටන්ගන්න ඕන එහෙම කෙනෙක් වුුණොත් පුංචි දරුවනී ඔයාල ලස්සනම ලස්සන කෙනෙක් වෙනවා ඔන්න ඒක වලක් කන්න කාටවත් දැ ඔයාල තමයි එෙනම් මේ ලෝකෙ ලස්සනම කෙන එතුගොට අපි බුදුරජාණන් වහන්සේට ආදරය කරන්න බුදුරජාණන් වහසේ ගැෙන දැනගණඩඕනනි සමහර දරුව අම්මට ගොඩාක් ආදරේ සමහරය තාත්ට ආදරේ ඇයිඒ සමහර අම්මලලං ගොඩාක් හොඳ තියවානේ සමර තාත්තර ළඟ ගොඩාක් හොඳ තියෙනවාන සමාරම්වල තාත ඔක්කොම ළඟ ගොඩාක් හොඳ තියෙනවා ඒ නිසා තම යාලට ආදරේ. එහෙනම් ඒ හොඳ දැක්ක නිසා ඒ අම්මට තාතර ආදරේ. අන්න ඒ වගේ පුංචි දරුවනි ඔයාලා බුදුරජාණන් වහන්සේ ගැත් දැනගත්තොත් බුදුරජාණන් වහන්සේ ගැන ගොඩා ආකාදර ඇතිවේ ගොඩාත් ගෞරයක් ඇතිවේ. ඔයාල ඔයාටම බුදුරජාණන් වහස ගැන චුට්ටක් කියර දෙන්න ඔන්න පුංචි දරුවනි දවස්සක් ආනන්ද හා මුදුරුව ආනන් අපේ පින්නත් ස්වාමින් වහන්සේ. බුදුරජාණන් වහන්සරඟට ආවා. ඇවිල්ල වන්දනා කරලා අහනවා. අපේ තතාගත බුදුරජාණන් වහන්සේ. මම ආදරෙන් ඔබහන්සේගේ ප්‍රශ්නයක් අහනවා අවසර දෙන්න. හාහොඳයි ආනන් අහන්න බලන්න අනේ පින්නත් අපේ බුදුරජාණන් වහන්ස. මේ මම දවසක් ඔබහන්සිෙන් ඇහවා ඔබවහන්සේ මට කියලා තියෙනවා. දස දහසක්. ඇත ලෝක ධාතුර කතා කරන්න පුළුවන් කියලා එකැන් ලෝක ධාතු දහ දාහගටත් වඩා ඈතර කතා කරන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සෝ බොහන්සේ මේ වදාලේ ඒක මේ විදිහයට අභිබූ කියලා ස්වාමීන් වහන්සේ ළ හිටිය ඒ ස්වාමීන් වහන්සේට බ්‍රහ්ම ලෝක වාඩි වෙලා මුළු ලෝතලටම කතා කරන්න පුළුවන් කියලා අනි ස්වාමීත් සුගතයන් වහන්සේ මං ආසයි බහන්සේ ගැන දැනගන්න අනේ ස්වාමීනය බ වහන්සේට කුච්චනක ඇතර කතා කරන්න පුළුවන්ද බුදුරජාණමකක්ද කිවේමක කිව්වද නැත්තමොකෝ කිව්වා බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද අතාරන්න බුදුරජාණන් වහන්සේගේ හැකියාව මයින්ද බෑ ආනන්ද ස්වායනසට හරි ආසයි ඇයි? ආන්නද සාන්නහසගේ හදවති ආදරේ තියන බුදුරජාණන් වහන්සේ ගැන. ඉතින් ආනන්ද සාමීන් වහස කිව නෑ නෑ බුදුරජාණන් වවා සනයේ අනුකම්පා කරලා කියන්න අනේ අනුකම්පාය කළ කියන්න අපිට ඔබ වහන්සි කුච්චරක්ක ඇතර කතා කරන පුළුවන්ද ඉතින් ඔන්න දරුවන බුදුරජාණන් වහන්සේ යමක් කියන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද මේ ඉරෙනුයි හඳනුයි එලේ ලබන මේ ්‍රහ වලල්ලට කියනවත් චූල නිකා ලෝක දාත්තුව මකද මේ සෞරග්‍රහ මණ්ඩලය චූලනිකා ලෝක ධාතුව උන්වහන්සේ වදාළ ආනන්ද මේ චූලනිකා ලෝක දාතුගේ ලෝක ධාතු දාහක් මේ අහසේ තියෙනවා ඒක ඇනේ ඉරවල් කියී අද දාහක් කෘතිවිකී ඇද දාහක් එතවට ඒකට කියනව සහස්සී ලෝක දාතුව බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඒ සහස්සී ලෝක ධාතු වගේ ලෝක දාතුව තව දාහක් තියෙනවා ඒකට කියන්නේ දි සහසී මජ්ජිමා ලෝක ධාතුව මොකක්දේ දි සහස මජ්ජිමා ලෝක ධාතුව ඔයාට කියන්න පුළුවන්ද මොකදදේ ලෝකධාතු කියන්න බලන්න චුට්ටක් ඇැනෑ ඔය අට බෑ කියන්න දූල කියන්න බලන්න දී සහස මජ්ජිමා ලෝකධාතුව අයටටත් බෑ කියන්න පසේ පුරුදුවෙන්න ඉතින්නේ භාගිතුන් වහසේ වදාල විහසි මජිමා ලෝකධාතුව වගේ ලොකොදාාතු තව දාහක් තියෙනවා. ඒකට කියන්නේ තිසහසි මහා සහසි ලෝක දාතුම කදට කියන්නේ. ති සහස්ස මහා සහස ලෝකධාතුව අපේ බුදුරජාණන් වහන්ස වදාලා ආනන්ද මන්දැ යම්තාදුර කිව්වනි එදුර ඉරවල් කිය ගැන කිවද. කෝටි ගානක් ගණන් කරට බැරි ගණක්නේ ඒ දක්වාවුනත් ඊට එහා වුනත්. බණ කියන්න පුළුවන් කිව්වා හැකයාමයින්ට බෑකිව්වා. ඉතින් ආනදු ස්වාමීන් වහසට හරී පුදුමයි. කොච්චුරු පුදුමුද කියන්නේ ආනද ස්වාමීන් වවස මේ විදි රථ එක්තැන් කරලා කිව්වා. සාදු සාධ ස්වාමීන සාදු සාදු අපේ බුදුරජාණන් වහන්සේ හරි ශ්‍රේෂ්ටයි. හරි පුදුමයි. අනේ ස්වාමිනි සුගතයන් වහන්සේ ඔබහන්ේ ගහැකියාවන හර පුදුමයි මට හරිී සතුටයි මම සරණගිය බොහන්සේ වගේ කෙනෙක්නේ අනේ ස්වාමීණ මම සරණ ගියපු මගේ ශවස්තෘන් වහසේ පොඩි පහය කෙනෙක් නෙවෙයින චුට්ටි කෙනෙක් නෙවෙයි ශ්‍රේෂ්ටම කෙනෙක් අනේ සාධ සාධ ස්වාමීණ කියලා මෙහෙම කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සට මෙෙ පවන් සල සල හිටිය උදායි කියලා ස්වාමින් වහසේ නවත්. මේ උදයි හාමුදුර ආනන්ද ස්වාමීන් වහන්සට කියනවා ඔබහසන මුොකු ඒක මේ බුදුරජාණන් වහන්සේ හැක් කියියාවනේ ඔබවහන්ස මොකේ ඒකර සතුට වෙන්නේ බලන්න උදාස්වාමීන්න සතුරුුණාද උදාස්වාමීන් වහන්සේට සතුටන්න බැරුව ගියා කවුද සතුටුනි එතොට කවුද දෙන්නගෙන් බුදුරජාන් වන්සට ආදරය කළේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාලා හාහා උදායි එහෙම කියන්න එපා උදායි එහෙම කියන්න එපා මේ ආනන්දට බුදුරජාණන් වහන්සේ ගැන ඇතිවෙච්චි ආදරය නිසා. දු බදුරජන් වහසෙක් ගුණ හිතලා ඇතිකරගත්ත සතුට නිසා. ඔොඩ ආ පින් රැස්සනා. ඉතින් ඒ පිම්බලෙන් ආනන්දට පුළුවන් හත් වතාවක් දිවියලෝක නායකයා වෙන්න විසියෙක් වතාව පුළුවන් කිව මුළු පොළොවෙම රජතුමා වෙන්න කවුදේ චක්‍රවර්ති රජතුමා. දහ ස්වාර්ගණනක් පුළුවන් කිව දෙවිකෙනෙක් වෙන්න. නමුත් ආනන්ද මේ ජීවිතයේම අරහත්තයට පත්වෙනවා. රහත් නොවන නම් අරක්කොම පින් ඒදිට ලබෙනවා කිව්වා. දැම් බලන්න පුංචි දරුවනී බුදුරජාණන් වහස ආදරය කරනෙක් හොඳ දෙයක් ද නරක දෙයක්ද. හොඳ දෙයක් නෙවෙයි ගුඩාක් හොඳ දෙයක්. මකක්දේ ගුඩාක් හොඳ දෙයක්. ඉතිං ඔයාලා බුදුරජාණන් වහන්සට හැමදාම ආදරය කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ගුණහිතන්නට ඕන ඇස් දෙක පියාගෙන බුදුගුණුමයි කියන්න ඕන. ඊළඟට හැමදාම, දවසට අඩුම ගාන එක වතාවක්. අපේ බුදුරජාණන් වහන්සට මල් පහන් පූජා කරලා. බුදුරජාණන් වහස ජීවිතයේ පූජා කරලා. බුදුරජාණන් වහන්සේ ගුණ හිතන්න. ඔයාලා මැරෙනකම් ආරක්ෂාවෙනවා. හැබැයි ඔයාලා බුදුරජාණන් වහන්සි ගැන හැමදාම උදේ හවා. හැමදාම බුදුගුණ හිතන්න පටන් ගත් තොත් මතක තියාගන්න කවුරුවත් යාලට කරදර කරන්නේ. ඇයිඒ කරදර කරන්න බයි. අම්මූ මෙයාට කරදර කරන්න එපා. බුදුරාන්හස සරණගිහිලි ඉන්නෙ කෙනෙක් මේ අවා අතරල වෙනිෙනෙක් කල්ල ගම වෙන ළම කල්ල ගම කියලා යනොයන්ද. ඒ නිසා ඔයාලා බුදුරජාණන් වහන්සේ ගැන ආදරයෙන් සරණ ගිහිල්ලා. උන්වහන්සේ ගුණ හිත හිතා ජීවිත පුරාම මැරණ කල්ම සතුටින් ඉන්න වාසනාවන්තයබෝට පත්වවෙන්න. ඉතිං අපි ආශිර්වාද කරනවා මේ පුංචි දූ ලපුතාලොක්කෝටම බුදුරජාණන් වහන්සේකිරේ පැහැදී ඇතිකර ගත්ත. බුදුරජාණන් වහන්සට ආදරය කරන බුරජාණන් වහසට ගරු කරන. බුදුරජාණන් වහන්සේගේ ගුණහිතන. වාසනාවන්ත දරුවන් පිරි සබාට පත් වෙලා සතු පින්ජීවත් වෙන වාසනාව ලැබේවා. නමෝ බුද්ධාය.